මගේ මහත්තයා ළඩ වෙච්ච වෙලාව ඉඳලා බත් ඇටයක් නෙමෙයි වතුර ගුරක් මේ බඩට දාගත්තේ නෑ උගුරේ පල්ලයට. එහෙමයි අපි කල දවස ගිව්වේ. දවසෙම බිව්වේ කඳුළු. ඒකට මේක. මිනිහා ළඩ ඇඳි. කෑණි සැපි. අනේ අම්මේ. එහෙම කියන්න එපා අම්මේ. අනේ ඔවා කිව්ව කිලි තේරුමක් නෑ අපර්ණ. පේනවනේ අපන්නගේ නැන්දම්මේ. පේනවනේද? ඕක තමයි තත්වේ. මෙයා මගේ කෝල් වලට ආන්සර් කරන්නේ නැහැ. හැබැයි බැලුවොත් ෆෝන් එකේ. දුලිකදුව අපි ආශ්‍රය කරන්නේ දැන් අවුරුදු ගාණක් විලේ ඉඳලා. අනික මෙහෙල නැවතුන පළවෙනි වතාව නෙවෙයි අක්කා. ඔය කතා වැඩක් නැහැ. මේ ලෑස්ති වෙනවා. කොහෙද? ගෙදර යන්න. මං ආවෙ එක්කගෙන යන්න. අනේ අම්මේ මේ විකාරයක් වෙනතු මෙහින් යනවද? දුලිකා මමගේ රතු කට පන්නන්න ලෑස්ති වෙන්න එපා හොඳේ. මම මේ ඉතා හොඳින්. ඉතා හොඳින් කියන්නේ. ලෑස්ති වියක්. අනේ අක්කා. පොකට රණ්ඩු වෙන්න ඕනේ නෑනේ. මම මේ ගෙදරින් එන්නේ රේණුක සනීපලා ගෙදර ආවට පස්සේ. එතකල් මායි කෙල්ලා ඉන්නේ මෙහේ. හේතුව කියපන්කෝ. අම්මේ. නෑ නෑ නෑ. ඔය ළමයා හොමින් ඉන්නකෝ. එයා මෙහෙම පාට් එක දාන්න හේතුවක් තියෙන්න බෑනේ. මං කිසි කෙනෙකු ලෙඩ කරෙත් නෑ පිස්සෙක් කරෙත් නෑ වෙච්ච දේවල් හැමෝම දන්නවා.